සුසිරණ ගනි. පාස්කු ප්‍රහාරය සිදු වී වසර 4ක් ගතවීමෙන් පසු ලැබුණු මෙම අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් විඳිත පාර්ශවයන් දැක්වූයේ මෙවන් අදහස්. මෙය ඉතිහාසගත නඩු තීන්දුව. ආයේ මේ නඩුව අපි කරන්න බෑ. මේක ඉතිහාසයේ වෙනස් කරන්න බැරි නඩුවක්. මේ කිසිසේත්ම වෙනස් නැහැ. මොකද මේ විනිසුරුවරුන් 7 දෙනෙක් විසින් මේ තීන්දුව ලබා දුන්නා. මේ ලබා දුන්නු තීන්දුව පාස්කු විඳිතයන් වෙනුවෙන් ලැබපු ජයග්‍රහණයක් පමණක් නෙමෙයි මුළු මහ ශ්‍රී ලංකා වාසී ජනතාවගේම පරමාධිපත්‍ය ආරක්ෂා කිරීම, ජාතික ආරක්ෂාව සැලසීම වෙනුවෙන් ලැබපු ජයග්‍රහණයක් කියලා කියන්නට ඕන. ඕනම තරාතිරමක දේශපාලනඥයෙක් තමන්ගේ වැරදි කළා නම් එම වැරදි වලට දඬුවම් විඳින්නටම ඕන. අපි දැක්ක පෞද්ගලික දවස්වල මෛත්‍රීපාල සිරිසේන මහත්මයා නව පක්ෂයක් හදාගෙන රජගෙදරට යන්නට සූදානම් වෙනවා. අපි කියනවා රජගෙදරට නෙමෙයි බොහොම ටික කලකින් සිපිරිගෙට යන්නට සූදානම් වෙන්නට කියලා ඔහුට අපි අභියෝග කරනවා. ඒ වගේම තමයි නිලන්ත ජයවර්ධන මහත්මයා පසුගිය දවස්වල අපි දැක්ක ලොකු ලොකු තනතුරු වලට පත් වෙන්නට, තවත් තනතුරු වලට පත් වෙන්නට බලාගෙන ඉන්නවා. තනතුරු ඉවත දාලා සිපිරිගෙට යන්නට සූදානම් වෙන්නට කියලා නිලන්ත ජයවර්ධන මහත්මයාටත් අපි මේ අවස්ථාවේදී අභියෝග කරනවා. තීන්දුවක් ලැබුණා මේකට. ඒට වගකීම් තන්ගෙන් වන්දි මුදලක් ගෙවන්න නිම කරලා තියෙනවා. අපිට කොච්චර කාලයක් මේ විදිහට ඉන්න වේද කියන අපි දන්නේ නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් ගොඩක් උපකාරී වෙයි කියලා මම හිතනවා. මගේ හිස් කබලේ කොටසක් නැතුව පැරලයිස් තත්ත්වෙටපත් වෙලා ඉඳලා ගොඩාවු කෙනෙක් මේ වෙනකුණුත් ප්‍රතිකාර ලැබනවා. අද අපිට ලොකු සන්තෝෂ හිතෙන පුවතක් අපිට ලැබුණා. අපි හිතනවා සහනදායක තීන්දුවක් කියලා. මේ නඩු තීන්දුව රටට මින් ඉදිරියට මේ වගේ වැඩ නොවෙන්න ජයග්‍රහණයක් වෙන්න පුළුවන්. මට නම් ඒක කිසිසේත්ම එකක් නෙමෙයි. මගේ ළමයිත් නමන කවදාවත් වෙන්නේ නැහැ. මේ උසාවිය තීන්දුව කරා නම් රාජකාරිය පැහැරෙන්නේ නැහැ කියලා මගේ ළමයි දෙන්නම අල්ලගෙන වුණා නේද? ලෝකේ කොහෙවත් උසාවියක් නැහැ මට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන්. එහෙම නම් මගේ දරුවෝ දෙන්න හම් වෙන්න එපා. මෛත්‍රියගේ කෝටි 10න්, පූජිත්ගේ නිලන්තගේ කෝටි 7,000,000න්, හේමසිරිගේ කෝටි 5න්, සිසිරගේ කෝටියෙන් ඔය ගලා හැලෙන කඳුළු ගංගාවන් නතර කරන්න අමාරු වෙයි. මියගිය වටින ජීවිත 220කට අධික ප්‍රමාණයට පණ දෙන්න අමාරු වෙයි. තවමත් සදාකාලික ආබාධිතයන් බවට පත් වී ඉන්න අයට දෙපයින් කකුල පොළවේ ගසා ගන්නට අමාරු වෙයි. අඩුම තරමේ මේ වැටෙන කඳුලක් කඳුලක් ගානේ මේ සල්ලි වලින් නෙමෙයි මේ වගකීම්තෝ තමන්ගේ ජීවිත කාලය තුළම ඊට වන්දි ගෙවන්න වෙයි. ඒ නිසා අලුත් දේශපාලන සභාග හදාගනි, දේශපාලන සංධානවල නායකත්වයේ දෙයි, ජයග්‍රහණ අධිකර ගන්නවායි කියලා කියයි. සමහරු පොලිස් පයි තනතුරු වලට කිට්ටුවේ ටිකෙන් ටික ඒ මොනවා කළත් තමන්ගේ හෘද සාක්ෂියෙන් තමාට කිසි දවසක සහනයක් නොලැබෙන බව විතරක් තේරුම් ගත්තොත් හොඳයි. හැබැයි ලොකුම වගකීම තියෙන්නේ මේ කියූ 5 දෙනාට, මෛත්‍රීට, පූජිතට, සිසිරට, නිලන්තට සහ හේමසිරට පමණක් නොවේ. මේ රටේ මිලියන 20කට අධික ජනතාව චන්දපොලට මොලේ අරන් ගියොත් එහෙම මෙවැනි මුග්ධපාලකියෝ බලයට එම නවත්වා ගත හැකි වෙනවා. ඒ නැවැත්තුවේ නැතිනම් සදාකාලිකව කඳුළු ගංගාවක් මේ මහ පොළොවේ හලන්නට අපි සැරසෙමු, සූදානම් වෙමු. අපේ මුදිනමින පුවත්පතට 155 හිඟබිලට රූපවාහිනියේ ලයිට් කපනවා. විදුලි බිල නොගැවීම හේතුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විදුලිය විසන්ධික